පෞද්ගලික ආශ්‍රයෙන් මෙතෙක් සිදු කළ චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 25 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා වෙනසුරු අමිල රත්නායක මහතා අද නියෝග කළා. මෙම නඩුවට අදාළ විරෝධතා ලබන 17 වෙනිදා ගොනු කරන ලෙසටද දිසා වෙනසිරුවරයා එහිදී වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළා. වගඋත්තරකාර ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් කලිනමෙන් විරෝධතා ගොනු කරන බවයි. විශේෂයෙන්ම ඇමෙතුමා තමයි තීරණය ගත්තේ මේක එක රැයෙන් මේක කරන්න ඕනයි කියලා. ඇමෙතුමාගේ පෞද්ගලික බලාපොරොත්තුවක් තියෙන ඇමෙතුමා චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ජාතිය පියාද මොකද? ජාතිය පියා කියලා. DSL අපි සර්කිට්ස් හතරම ඒක රිජෙක්ට් කරා. ඒක ડોකියුමන්ටරි සයිස් ෆිල්ම් එකක්. ඉතින් අපිට ඒක පෙන්වන්න බැහැ කියන එකට මේක පිළියමක් නෙමෙයි. ආණ්ඩුව බලා ගන්න ඕන. ඒක ජාතිය පියා කියලා මේක මේ නිකන් නොමිල පෙන්වන්න හදපු චිත්‍රපටයක් නෙමෙයි. ඒත් සල්ලි වලට තමයි හෝල් වල මිනිසුන් ගෙනල්ලා පෙන්නන්නේ. ඉතින් මේක චිත්‍රපටි 86ක් පොලිමේ තියෙද්දි 87 වෙනියට එන චිත්‍රපටිය කොහොමද පොලිමෙන් පැනලා පෙන්නන්නේ? මොකද්ද මේ රටේ නීතිය?